හයාලවනි ඔයාල හැම කෙනෙක්ම හොඳින් කියලා හිතනවා. ඔන්න චනෝ අදත් ඔයාලට තවත් ලස්සනම ලස්සන මූවි එකක් තමයි අරගෙන ආවේ. මේ මූවි එකත් ඔයාලා බලන්නම ඕන ලස්සනම ලස්සන මූවි එකක්. ඉතින් අද ඔයාලට අරගෙන ආපු මූවි එකේ නම තමයි Night of the Undead. හැම දවසකම පෙට්‍රල් ලීටර් 50ක් විතර බොන මිනිස්සෙකු ඔයා කවදා හරි දැකලා තියනවද? ඔයාට කවදා හරි හම්බ වෙලා තියනවද? ඉතින් යාළුවනි, එහෙම මිනිස්සෙකු හම්බෙන බිරිඳකට මොන වගේ ඉරණමක් අත් වෙනවා කියලාද ඔයා හිතන්නේ? එහෙනම් අපවලු හැම තප්පරෙන් තප්පරයකම ඊළඟ මොහොත ගැන කුතුහලය දනවන මේ සුපිරිම සුපිරි මූවි එක. එහෙනම් එකතු වෙන හැමදාමත් වගේ මේ මූවි එක අවසානේ වෙනකම්. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයා තාම චැනල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ ඉන්නේ සොහි, ඒ වගේම එයාගේ හස්බන්ඩ් මැංගිල්. ඉතින් මෙයාලා බැඳලා තාම ලොකු කාලයක් නම් නැහැ. ඔන්න ඉතින් උදේම මැංගිල් නැගිටලා උදේ කෑම හදනවා සොහිටත් එක්කම. ඉතින් පිරිමි බැඳපු අලුතෝ ඒ වගේ දේවල් කරන එක අමුතු දෙයක් නෙවෙයිනේ. හරි, ඔන්න ඉතින් කෑම හදලා ඉවර වෙලා මැංගිල් යනවා සොහිව ඇහැරවන්න. යලුනේ මේ මැංගිල් කරලා තියෙන දේ දැක්කම සොහිට දැන් ගොඩාරියක් සතුටයි. ඉතින් සොහි මේ කෑම රස බලලා කියනවා කෑම එක ගොඩාක් රසයි කියලා. ඉතින් කෑම කන අතර සොහි කියනවා හවසට දෙන්නත් එක්කන් කාලය ගත කරමු කියලා. මොකද ඇත්තටම සොහිට එයාගේ ක්ලාස් එකේ යාළුවොත් එක්කන් ඩිනර් එකක් තියෙනවා. ඒත් ඉතින් මැංගිල් කියනවා එයාට වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා. ඉතින් දැන් මැංගිලට සොහිත් එක්කන් හවස කාලේ ගත කරන්න විදියක් නැහැ කියලා කියනවා. ඉතින් යලුනේ මේ ගැන සොහිට ටිකක් සැකයි. ඉතින් සොහිට මැංගිල් මේ කියපු ගැන සැකයක් ඇති වුණා කියලා මැංගිලුත් දැනගන්නවා. ඉතින් මේකෙහිඳ මැංගිල් කරන්නේ මේ රණ්ඩුව නවත්වන්න කියලා හිතාගෙන ඉක්මනින්ම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා එයාගේ ගෙදර AI ඇසිස්ටන්ට් කියනවා ගෙදර ආලෝකයේ අඩු කළ රොමැන්ටික් මියුසික් එකක් ප්ලේ කරන්න කියලා. ඊට පස්සේ මැංගිල් සොහිට කියන්නේ ඇඳට යමු කියලා. ඉතින් මෙයාලා මේ වෙලාවේ ආතරයෙන් ගත කරනවා. ඔන්න එදා හවස සොහි යනවා එයාගේ යාළුවොත් එක්කන් අර කියපු ඩිනර් එකට. ඔන්න මේ වෙලාවේදී මෙතනට එනවා සොහිගේ පරණ යාළුවෙක් යැන්සන් කියලා. ඉතින් යාළුවනේ මෙයා ටිකක් විතර අමුතු යාළුවෙක්. ඒ වගේම එයාගේ හැසිරීමත් ටිකක් විතර වෙනස්. ඒ වගේම මෙයා නිලියක්. ඒත් ඉතින් මෙයාලා රංගපාන්නේ පොඩි පොඩි චරිත වුණාට එයා හැසිරෙන්නේ ජනප්‍රියම නිලියක් වගේ. ඒ වගේම මෙතන ඉන්නවා සොහිගේ තවත් යාළුවෙක්. එයා එයාගේ හස්බන්ඩ්ව මරලා. ඒකට හේතුව තමයි හස්බන්ඩ් එයාව රැවට්ටුවා කියලා තමයි මරලා තියෙන්නේ. මේ යාළුවගේ නම තමයි සොරා. දැන් ඉතින් මේ යාළුවොත් එක පාටියක ඉවර වෙලා සොහි එනවා රෑ වෙලා ගෙදර යන්න. මේ වෙලාවේදී මැංගිල්ට නිින්ද ගිහිල්ලා. මේ වෙලාවෙම මැංගිල්ට කෝල් එකක් එනවා. ඉතින් සොහි මැංගිල්ව ඇහැරවන්න හැදුවත් මැංගිල්ට හොඳටම නිින්ද ගිහිල්ලා. සොහි හිතනවා මැංගිල්ට කරදර නොකර ඉන්න. ඒත් මේ වෙලාවේදී මැංගිල්ගේ අතේ අමුතු ටැටු එකක් වගේ දෙයක් තියෙනවා කියලා සොහි දකිනවා. ඒත් ඉතින් සොහි මේක එච්චරටම ගණන් ගන්නේ නැහැ. මේ වෙලාවේදීම අර මැංගිල්ට කෝල් කරපු කෙනා ෆෝන් එක ආන්සර් කළේ නැති නිසා මැංගිල්ට මැසේජ් එකක් එවෙනවා. ඉතින් සොහි මේ මැසේජ් එක බලපුවම සොහිට සැකයි. ඉතින් සොහි මැංගිල්ගේ ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා බලනවා. ඒත් ඉතින් මේ වෙලාවේදී තමයි සොහි දැනගන්නේ මැංගිල්ට කෙල්ලන්ගෙන් මැසේජ් එනවා කියලා නිතරම වගේ. මේ එක මැසේජ් එකක තියෙනවා පහෝදා හවස් වෙලා අපි හම්බ වෙමු කියලා. ඉතින් සොහිට මැංගිල් ගැන ලොකු සැකයක් ඇති වෙනවා මේ ෆෝන් එකේ තියෙන දේවලුත් එක්ක. යලුනි පහවදා උදේ කෑම ගන්න වෙලාවේදී සොහි මැංගිල්ගෙන් අහනවා රෑ කෑමට අපි කොහේ හරි යමුද කියලා. දැන් සොහි දන්නවන්නේ මැංගිල් කෙල්ලෙක් එක්කන් කොහේ හරි යන්න දාගෙන තියෙන්නේ කියලා. ඉතින් මැංගිල් කියන්නේ හවස කොහේවත් මට යන්න බෑ කියලා. මොකද මැංගිල්ට දාගත්ත වැඩ ගොඩක් තියෙනවා කියලා මේ වෙලාවේදී මැංගිල් කියනවා. ඉතින් යාළුවනේ දැන් සොහිගේ සැකේ හුදටම වැඩි වෙනවා මැංගිල් ගැන. ඉතින් සොහි ඊළඟට කරන්නේ එයාගේ ලන්ච් බ්‍රේක් එකේදී ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් එහෙමත් නැත්නම් පුද්ගලික රහස් පරීක්ෂකයෝ හොයාගෙන යනවා. මේ මනුස්සයා ඉන්නේ ටිකක් අපිරිසිදු වෙච්ච හැම තැනම පොඩි පොඩි ගෙවල් තියෙන හරියක. ඉතින් මේ මනුස්සයාගේ නම තමයි මිස්ටර් ජෑන්. එයත් ටිකක් අමුතු විදිහට හැසිරෙන මනුස්සෙ. ඉතින් දැන් සොහි මිස්ටර් ජෑන්ට බාර දෙනවා මැංගිල් ගැන හොයන්න. ටික දවසකට පස්සේ සොහි ආයෙම යනවා මිස්ටර් ජෑන්ව හම්බ වෙන සොහි බාර දුන්න වැඩේ ගැන ප්‍රෝග්‍රස් එක බලන්න. ඉතින් මේ වෙලාවේදී මිස්ටර් ජෑන් සොහිට කියන්නේ එයාට හිතා ගන්නවත් බැරි විදිහේ දේවල් ටිකක්. මිස්ටර් ජෑන් කියනවා මැංගිල් මුල් දවසේම ගෙවෙන විදිහ ගැන සොහිට. මුලින්ම උදේම නැගිටලා මැංගිල් ගිහිලා තියෙන්නේ ගෝල්ෆ් ක්ලබ් එකට. මෙතින් මැංගිල් ගෝල්ෆ් බෝලට ගහලා තියෙනවා බෝලේ නොපෙනීම යන්න. ඊට පස්සේ මැංගිල් ගිහින් බීලා තියෙනවා වොඩ්කා බෝතල් 50ක්ම තනියම. දැන් ඔයාලා හිතන මැති අපිටත් මේ වගේ බොන්න පුළුවන් වුණා නම් කියලා. ඊළඟට එයා ගිහින් තියෙන්නේ ක්ලබ් එකකට. මෙතින්දි මැංගිල්ගේ ඇති සීල් එකක් තියලා තියෙනවා. මතකයිනේ කලින් දවස්සේ සොහි දැක්ක මැංගිල්ගේ ඇතේ ඒ වගේ සීල් එකක් තියෙනවා කියලා අර නිදාගෙන ඉති. ඉතින් මේ හින්දා සොයි හිතනවා මේ මිස්ටර් ජෑන් කියන දේ ඇත්තක් කියලා.
මිස්ටර් ජෑන් කියන්නේ එදා එයා ඒ ක්ලබ් එකට යන්න හැදුවත් ඒකට යන්න අවසර හම්බුනේ නැහැ කියලා මිස්ටර් ජෑන්ට. ඉතින් මෙතනින් පස්සේ මැංගිල් ගිහිලා තියෙනවා වෙනත් හෝටලයක තවත් කෙල්ලෙක් එක්ක. ඉතින් මේ කෙල්ලත් එක්ක හෝටල් රූම් එකේ පැය කීපයක් මෙයා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මැංගිල් ගිහින් තියන්නේ ජිම් එකට. ජිම් එකෙදිත් මැංගිල් පුදුම ස්පීඩ් එකකින් එක්සර්සයිස් කරලා තියෙනවා. ඉතින් මේ හින්දා මැංගිල්ට මෙතනදිත් කෙල්ලෙක්ව සෙට් වෙලා මැංගිල් මේ කෙල්ලත් එක්කත් කාර් එක ඇතුලේ එකතු වෙලා ඊට පස්සේ එයා ගිහලා තියෙනවා පෙට්‍රල් ෂෙඩ් එකකට. ඒ ගිහලා තියෙන ඉතින් කාර් එකට තෙල් ගහ ගන්න නම් නෙමෙයි. මැන්ගිල් මේ ෂෙඩ් එකෙන් පෙට්‍රල් ලීටර් 50ක් බීලා තියෙනවා. ඔයාලා බලන වෙති කවුද මේ යකා කියලා. ඉතින් ওই ප්‍රශ්නේ තමයි දැන් සෝහිට තියෙන්නේ. ඊට පස්සේ එදාරේ ආයෙම ගිහලා තිනවා මැන්ගිල් බාර් එකට. මෙතෙන්දි මැන්ගිල් තවත් කෙල්ල දෙන්නෙක් එක්කන් එකතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ මේ බයිකේ වේටර් කෙනෙකුත් එක්කත් එකතු වෙලා දැන් ඉතින් මේ දේවල් දැනගත්තම සෝහිටත් නිකන් පිස්සු වගේ. මොකද එයා කවුද මේ බැඳලා තියෙන්නේ කියලා තමයි එයාට දැන් හිතෙන්නේ. ඉතින් යාළුවනේ මෙහෙම යනකොට අපිට හිතනවා මේ මැංගිල් මිනිස්සෙක් නම් වෙන්න බෑ කියන එක. දැන් ඉතින් ගොඩාක් දුකින් ඉන්නේ සෝහි මෙතනින් යන්න හදිත් තමයි මිස්ටර් දැන් නරකම දේ කියන්නේ. ඔයා බලනවා ඇති මීටත් විදිහේ නරක දේවලුත් තියෙන පුළුවන්ද කියලා. ඔව්. මේ මැංගිල් මීට කලින් තවත් 3 දිනකව බැඳපු කෙනෙක්. ඔන්න දැන් මේ දවසේ රෑ අපිට පේනවා මැංගිල් යනවා එයාගේ යාළුවෝ වගේක් හම්බ වෙන්න. මේ වෙලාවදී මැංගිල් එයාගේ යාළුවත් එක්ක කතා වෙන්නේ ස්පෙෂල් මිෂන් එකක් ගැන. ඒ තමයි DNA එකතු කරන එකක් ගැන. ඉතින් මෙතන මේ කණ්ඩායමේ නායකයා තමයි මැංගිල්. මැංගිල් මෙතන ඉන්න අනිත් අයට කියනවා පුළුවන් තරම් කෙල්ලන්ව කෙලෙසලා එයාලගේ DNA එකතු කරගන්න කියලා. ඉතින් යාළුවනේ මේ වගේ දෙයක් ඔයාලට හිතාගන්නත් පුළුවන්ද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න බැරිත් නෑ. ඉතින් දැන් රෑ සෝහි හිතනවා මැංගිල්ව පීහකින් ඇනලා මරන්න. ඒත් ඉතින් සෝහි බයයි මේ වගේ මිනි මරුම්කට පැටලෙන්න. බහුදා සෝයි යනවා එයාගේ යාළුවෙක්ව හම්බ වෙන. මතකයිනි එයාගේ යාළුව තමයි සොරා. ඒ කියන්නේ තමන්ගේම හස්බන්ඩ් මරපු සෝහිගේ යාළුවා. ඉතින් සොරා කියන්නේ 3 පාරක් විතර ඩිවෝස් වෙච්ච දරුණු කෙල්ලෙක්. සොරා කියන්නේ දරුණු විදියට මැංගිල්ලව මරන්න කියලා. ඉතින් යාළුවනේ මේ දෙත් අහගෙන සෝයි යනවා මිස්ටර් ජෑන්ව හම්බ වෙන්න. ඉතින් යාළුවනේ මේ වෙලාවේදී මිස්ටර් ජෑන් සෝහිට කියන්නේ වෙනමම කතාවක්. ඒ තමයි මිස්ටර් ජෑන් කියන විදිහට මැංගිල් කියන්නේ පිටසක්වල ජීවිය. ඉතින් මේ පිටසක්වල ජීවීන් පෘථිවියට ඇවිල්ලා තියෙන විශේෂ මෙහෙයුමකට. ඒ තමයි මිනිස්සුන්ගේ DNA එකතු කරගන්න. ඉතින් මිස්ටර් ජෑන් සෝහිට තවත් ගොඩාක් දේවල් කියනවා ඒලියන්ස්ලා ගැන. ඉතින් යාළුවනේ මේ දේවල් අතරේ මැංගිල් ගෙදරට ඇවිල්ලා සෝහි බන වතුර වීදුරුවකට වහකලවම් කරනවා. මේ අතරේ අපිට නෝ විශේෂ ආරක්ෂක අංශයක් මේ මැංගිල් ගැන තොරතුරු හොයනවා කියලා. ඉතින් මේ ආරක්ෂක අංශය දන්නව මැංගිල් ඇවිල්ලා තියෙන මිනිස්සු විනාශ කරන්න කියලා. ඉතින් යාළුවනේ දැන් ඊළඟට සෝහිට මොන වගේ දෙයක් වෙයිද? ඉතින් අපි බලමු මූවි එකේ ඉතුරු ටිකත්. දැන් ඉතින් එදා රෑ මිස්ටර් ජෑන් සෝයිව එක්කගෙන ගිහිලා පෙන්වනවා මැංගිල් ෂෙඩ් එකෙන් පෙට්‍රල් බොන විදිය. ඉතින් මේක දකින සෝයිට පිස්සු වගේ. සෝයි ගෙදර ගිහිල්ලා එයාගේ වතුර එක බොනවා. ඉතින් යාළුවනේ මේ වතුරේකට මැංගිල් වහදාලානේ තියෙන්නේ. ඉතින් සෝහි මෙතනදී මැරිලා වැටෙනවා. දැන් ඉතින් මැංගිල් හොඳ හස්බන්ඩ් කෙනෙක් වගේ සෝහිට මේ වෙච්ච දේ ගැන දුක් වෙයි බොරුවට අඬනවා. ඊට පස්සේ මැංගිල් මේක හැමෝටම දන්වනවා. ඊට පස්සේ ඉතින් හොස්පිටල් එකෙනුත් කියනවා සෝහි මැරිලා කියලා. මෙතනින් සොරා මැංගිල් එක්කන් රණ්ඩු වෙනවා. මොකද සෝහි සොරාට කියවන්නේ මැංගිල් හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඒත් යාළුවනේ පුදුමේ කියන්නේ මේ වෙලාවෙදිම සෝහිට ආපහු පණේනවා. ඇත්තටම සෝයිගේ උග්‍ර හිර වෙලා තමයි තිබිලා තියෙන්නේ මැංගිල් දීපු වහ. ඉතින් ඒ වහ ආයෙම සෝහිට වමනේ යනවා. ඉතින් මේ නිසා සෝහි බේරෙනවා. දැන් ඉතින් යාළුවනේ මැංගිල් මේකට සතුරෙන් වගේ පින්නවට ඇත්තටම යා තරහෙන් තමයි ඉන්නේ සෝහි බේරුණේකට. ඉතින් මේ දේවල් වලින් පස්සේ සෝහි සොරාවත් එක්කගෙන යනවා මිස්ටර් ජෑන් හම්බ වෙන්න. මේ අතරෙම මැංගිල් යනවා වයසක කෙනෙකුව හම්බ වෙන්න. මේ මිනිහත් මැංගිල්ගේ කණ්ඩායමේ කෙනෙක්. මැංගිල් මේ වෙලාවදී මේ වයසක මනුස්සයගෙන් අහනවා සෝයි කොහොමද බැරුණ නැත්තේ එයා දීපු වහවලින් කියලා. දැන් ඉතින් මේත් එක්කම මිස්ටර් ජෑන්ගේ අය දිගටම මැංගිල් ගැන හෙවිලින් තමයි ඉන්නේ. ඒත් මේ අතරදී අපිට පෙන්වනවා අර සෝයිගේ යාළුවා අලු චිත්‍රපටයක රඟපානවා. මේ වෙලාවදී එයාට මැසේජ් එකක් එනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ් එයාව රවට්ටනවා කියලා. ඉතින් මේ හින්දා යැංගසන් තුවක්කුවකුත් අරගෙන එයාගේ බොයෆ්‍රෙන්ඩ් හොයාගෙන යනවා. ඔන්න ඉතින් සෝයි සොරයි ගියානි මිස්ටර් ජෑන්ව හම්බ වෙන්න. ඉතින් මිස්ටර් ජෑන් කියනවා මැංගිල්ව මරන්න තියෙන එකම ක්‍රමය තමයි කරන්ට් එක වදදන එක කියලා. ඉතින් මෙයාලා මුලින්ම මැංගිල්ට කරන්ට් එක වදදන විදිහක් කල්පනා කරනවා. මෙයාලා බාත්ටබ් එකට කරන්ට් එක ලීක් කරලා තමයි මේ විදිහට මැංගිල්ව මරන්න හදන්නේ.
මෙයාලගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේ මිනී මැරුම පොලිසියට අහු වෙන්නේ නැති වෙන්න කරන්න. ඒ වගේම මේ කරන්ට් එක වදින එක කරන්න තියෙන ලයිට් එකක් තියෙන බටන් එකක් ප්‍රෙස් කරලා කොහොම හරි මේ ඔක්කොම ටික ප්ලෑන් කරලා වැඩි ටික හරියට කරගෙන යද්දි මෙතනට එනවා තුවක්කුවක් අතේ තියාගෙන යැන්සන්. යාළුවනේ ඉතින් යැන්සන් කියන්නේ මිස්ටර් ජෑන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. දැන් ඉතින් යැන්සන් හිතනවා මිස්ටර් ජෑන්ට සෝහිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ජැන්සන් සෝහිකගේ ඇතුළ බලද්දී නාන කාමරේ ලොක් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා දොර කඩාගෙන යැන්සන් බාත්รูම් එකට යනවා. ඒත් මෙතන ඉන්නේ සොරා. සොරා මිස්ටර් ජෑන්ව හංගල බාත්รูම් එකේ මේ ප්‍රශ්න විසඳ ගන්න හින්දා. ඉතින් මේ අතරේ යැන්සන්ට මිස්ටර් ජෑන්ව හම්බුනේ නැති නිසා සෝහිකගේ ගෙදර ඉඳගෙන මෙයා සිගරට් එකක් පත්තු කරන්න ලයිටර් එක ගන්නවා. ඉතින් මේක අර කරන්ට් එක බද්දවන්න තියෙන ලයිටර් එක. දැනුන බාත්තබ් එකේ ඉන්න මිස්ටර් ජෑන්ට කරන්ට් එක වදිනවා. මේ වෙලාවෙම මැංගිලුත් එනවා ගෙදරට. ඒත් ඉතින් එයා ලිෆ්ට් එකෙන් යන්න ඕන එයාගේ ගෙදරට. මේ කරන්ට් එක වදින සිදුවීමේ හින්දා කරන්ට් එක ස්පාක් වෙනවා දකින මැංගිල් කරන්නේ පඩිපෙලින් යන්න. මොකද ලිෆ්ට් එකේ හිරවෙයි කියලා හිතුන නිසා තමයි එයා හැම කරන්නේ. දැන් ඉතින් සෝහි ජැන්සනේ සොරයි දුවගෙන යනවා නාන කාමරයට. ඉතින් යාළුවනි මිස්ටර් ජැන්සන්ට කරන්ට් එක වැදිලා. මේ වෙලාවේදී සෝහි යැන්සන්ට හැමදේම පැහැදිලි කරනවා. ඉතින් යැන්සනුත් තේරුම් ගන්නවා මේ වෙලා තියෙන දේ. ඒත් ඉතින් දැන් මේ තුන්දෙනාම අහිංසකයෙකු මරලා මේ මිනී මැනුමකට අහු වෙනවනේ. මේ අතරෙම මැංගිලුත් පඩිපෙළ නැගලා එනවා. දැන් ඉතින් මේ ගැණු තුන්දෙනා මිස්ටර් ජෑන්ගේ බොඩි එක හංගනවා නිතන කාමරේ. මේ අතරේ ගෙදරට එනවා මැංගිල්. මැංගිල් අහනවා මොකක්ද මේ මස් පිච්චෙන ගඳ කියලා. සෝහි කියන්නේ එයා කෑම හදනවා කියලා. ඉතින් සෝහි චාට් වෙනම මැංගිල්ව යවනවා බාත්තප් එකට නාගන්න කියලා. දැන් ඉතින් අර ප්ලෑන් කරපු විදිහටම මැංගිල්ව මරන්න තමයි මෙයාලා හදන්නේ. ඊට කලින් මෙයාලා මිස්ටර් ජෑන්ව කැබිනට් එකට දානවා. ඊට පස්සේ සෝහි අර කතා වුණ විදිහට මැංගිල්ට කරන්ට් එක බද්දවනවා. ඒත් යළුවනේ ටිකකින් මැංගිල් එළියට එනවා කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ යාට. ඉතින් දැන් මෙතන මේ කෙල්ල තුන්දෙනාම ඉන්නවා. මැංගිල් මේ වෙලාවදී නිරවදින් තමයි ඉන්නේ. මොකද එයා නාන්නේ ගියේ එහෙමනේ. ඉතින් මේ වෙලාවදී සෝහි බොරු කියනවා. සෝහි මේ වෙලාවදී කියනවා එයා එයාගේ යාළුවන්ට එන්න කිව්වේ උපන් දිනේ සමරන්න කියලා. දැන් මෙයාලා උපන් දිනේ සමරද්දී යැන්සන් ගොඩක් දුකින් තමයි ඉන්නේ මිස්ටර් ජෑන්ට සිද්ධ වුණ දේ නිසා. මැංගිල් අහනවා යැන්සන් මොකද දුකින් ඉන්නේ කියලා. ඉතින් යැන්සන් කියනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් පිච්චිලා මැරුණ කියලා. කොහොම හරි මේ අතරේ අර ගෙදර තියෙන AI සිස්ටම් එකෙන් කියනවා ගෙදර ඩ්‍රයි කැබිනට් එක ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. ඒත් ඉතින් මේක මැංගිල්ට හරියටම ඇහෙන්නේ නැහැ. මේ අතර සෝහික්කන් එකතු වෙලා සොරා මැංගිල මරන්න ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ තමයි මැංගිල්ට ඇසිඩ් එකක් පොවල මරණ එක. ඉතින් සොරායි සෝයි වයින් වලට මේ ඇසිඩ් එක එකතු කරලා මැංගිල්ට ගිහිල්ලා දෙනවා. ඒත් යළුවනේ මේ වෙලාවදී මැංගිල් කියනවා ගේම් එකක් ප්ලේ කරලා දිනන කෙනාට තමයි වයින් එක හම්බ වෙන්නේ කියලා. දැන් ඉතින් මාරම වැඩක් තමයි මේ වෙලාවේදී වෙන්නේ. ඒත් යළුවනේ වෙලාව කියන්නේ මේ ගේම් එක දිනන්නේ මැංගිල්. ඒක නිසා එයාම වයින් එක බොනවා. ඒත් ඉතින් මැංගිල්ට මේ වෙලාවේදී මොකුත්ම වෙන්නේ නැහැ. මැංගිල් ආයම වීදුරක් වක් කරලා කියනවා අපි ආයම ගේම් එක කරමු කියලා. මේ වෙලාවේදී ගේම් එක දිනන්නේ යැන්සන්. ඒත් යාළුවනේ මේක යැන්සන් බිව්වොත් නම් යැන්සන් මැරෙනවා. යැන්සන්ට වෙන කරන්න දෙයක්වත් නැහැ. මේ වෙලාවේදී ෆෝන් එකක් රින් වෙනවා. ඒත් ඉතින් මේ මිස්ටර් ජෑන්ගේ ෆෝන් එක. ඉතින් මැංගිල් යනවා ඩ්‍රයි කැබිනට් එක ළඟට. ඉතින් ඩ්‍රයි කැබිනට් එක ඇරපුවම මිනිස්සෙක් මෙතන ඉන්නවා. යාළුවනේ මේ වෙලාවේදී මැංගිල් බලනවා කවුද මේ කියලා. ඒත් එක්කම මිස්ටර් ජෑන්ට සිහි එනවා. මේ වෙලාවේදී මැංගිල් එයා අතේ තිබුණු පොල්ලෙන් මිස්ටර් ජෑන්ට ගහනවා. ඊට පස්සේ සෝයි කියනවා එයාගේ අතින් මේ මිනිස්සයා මැරුණා. මේ මිනි මැරුමෙන් බේරෙන්න තමයි මම ඩ්‍රයි කැබිනට් එකට මේක දැම්මේ කියලා. ඉතින් යාළුවනේ මැංගිලි මිස්ටර් ජෑන්ගේ බොඩි එක එළියට අරගන්න හදද්දිම මැංගිල්ගේ යාළුවෝ වගේයක් එනවා. ඉතින් මෙයාලට ටිකක් ඉන්න කියලා මැංගිල් වගේම මේ කාන්තාව තුන්දෙනා යනම වලක් කපලා මිස්ටර් ජෑන්ව වලලන්න. මේ වෙලාවදී වල කපලා උඩට එන්න හදද්දි සොයි මැංගිල්ට සවලෙන් ගහලා මේ වලටම දාලා පස්වලින් වහනවා. ඒත් ඉතින් මැංගිල් මේකෙනුත් මැරෙන්නේ නැහැ. මේක දකින සෝහි සොරා වගේම යැන්සන් බය වෙලා දුවනවා. මෙල දුවලා ගිහලා වාහනෙට නැගලා වාහනෙන් පැනලා යන හදනවා. ඒත් යළුවනේ මැංගිල් වේගෙන් දුවගෙන ඇවිල්ලා මේ වාහනෙට නගිනවා. මේ වෙලාවේදී සෝයිගේ වාහනේ හැප්පිලා මැංගිල්ව ලොකු හෙලකට විසිවෙනවා. ඉතින් මෙයාලා හිතනවා මැංගිල් මැරෙන්නේ නැති කියලා. සෝයි යාගේ යාළුවෝ දෙන්නත් එක්කන් ආයෙම ගෙදරට එනකොට මැංගිල්ගේ යාළුවෝ ඔක්කොම මැරිලා. මොකද එයාලට වයින් එක බීලා. දැන් ඉතින් මේ හින්දා මැංගිලගේ යාළුවන්ගේ බොඩිස් ටිකත් වාහනෙට දාලා වලලන්න මෙයාලා යනවා. මේ වෙලාවදී මෙයාලව පොලිසියෙන් අල්ලගන්නවා බීලා කියලා හිතලා.
යාළුවනේ මේ වෙලාවේදී සොරාව ටෙස්ට් එකෙන් ෆේල් වෙනවා. ඉතින් මේක නිසා මේ තුන්දෙනාව පොලිසියට අරගෙන යනවා. පොලිසියදී ඉතින් පොලිස් නිලධාරීන් කියන්නේ අර වාහනේ හිටපු පිරිමියයටත් පොලිසිය ඇතුළට එන්න කියලා. ඒත් ඉතින් සොරා මේකට බාධා කරනවා. මොකද ඒ අය මැරිලානේ. ඒත් යාළුවනේ පොලිසියට යනකොට කාර් එකේ මැරිලා හිටපු මැංගිල්ගේ යාළුවන්ටත් ආයෙම පණ ඇවිල්ලා. තවත් ෂොක් එකක් වෙන්නේ මෙතන මැරිලා හිටපු මිස්ටර් ජැන් එනම පණ පිටින්. දැන් ඉතින් මේක පිස්සුවක් වගේ නේද? හරි අපි බලමු මේ පිස්සු මූව් එකේ ඉතුරු ටිකක්. මොකද මේ ප්‍රශ්නේ විසඳ ගන්නම ඕනේනේ. දැන් මිස්ටර් ජැන්ට එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් මතක නැහැ. සෝහිව මතකත් නැහැ. මේ වෙලාවෙදි මෙතනට එනවා මැංගිල්. ටිකකින් යාළුවනේ මැංගිල් මේ හැම කෙනෙකුම පොලිසියෙන් බේරගෙන එක්කගෙන යනවා. මේ අතර අර විශේෂ පොලිස් කණ්ඩායම මැංගිල්ගේ අර වයසක කෙනාව අල්ලගෙන ප්‍රශ්න කරනවා. මේ මිනිසයාගෙන් හරියටම මැංගිල් ඉන්න තැන දැනගෙන මේ විශේෂ කණ්ඩායම මැංගිල් හොයාගෙන එනවා. මේ අතරේ මැංගිල් හැසිරෙන්නේ එයාව මරන්න සොහි උත්සාහ කරපු එක යට මතක නෑ වගේ. ඒත් ඉතින් ටිකකින් තේරෙනවා මැංගිල් මේ බොරුවක් තමයි කරන්නේ කියලා. මේ වෙලාවදී සොරා මැංගිල්ට පිහියකින් කොටනවා. ඉතින් මේ හේතුව හින්දා වාහනේ පෙරලෙනවා හැලකට. ඒත් යාළුනේ මේ කෙල්ල තුන්දෙනාම මේ අනතුරෙන් කොහොම හරි පේරෙනවා. ඒ වගේම මේ අනතුරෙන් මැංගිලුත් පේරෙනවා. ඒත් තාම මැංගිල්ගේ ඔළුවේ සොරාකට පිහිය තාමත් තියෙනවා. සොහි යාගේ යාළුවත් එක්කන් දුවනවා පරණ ෆැක්ටරි එකක් ඇතුළට හැංගෙන්න. ඒත් යාළුනේ මැංගිල් මෙයාලව හොයා ගන්නවා. මෙතෙන්දි මැංගිල් කරන්නේ මේ ෆැක්ටරි තියෙන පෙට්‍රල් වගයක් අරගෙන බොන එක. පෙට්‍රල් බීපුවම මැංගිල්ගේ ඇඟේ තියෙන තුවාල ටික ඔක්කොම එකපාරම හොඳ වෙනවා. මේ අතරේ අර ස්පෙෂල් ටීම් එක හොයා ගන්නවා පෙරළුන වාහනේ. ඊට පස්සේ මේ ටීම් එක මැංගිල් ගිය පාරේ හොයාගෙන යනවා. දැන් මේ වෙනකොට මැංගිල් සෝහිවයි එයාගේ යාළුවෝ දෙන්නමයි මරන්න තමයි හදන්නේ. ඒත් යාළුවනේ සෝහිව මරන්න හදනකොටම අර ස්පෙෂල් ටීම් එක එනවා මෙතනට. මේ ටීම් එකේ එක වෙඩික්කාරයෙක් මැංගිල්ගේ ට්‍රැන්කුලයිසර් එකක් විදිනවා. ඒත් එක්කම මේ ඒජන්ට්ලා මැංගිල්ව අල්ල ගන්න එනවා. ඒත් යාළුවනේ මැංගිල් මේ හැම කෙනෙකුටම ගහනවා. ඉතින් මැංගිල් කියන්නේ ඒ තරම් මාරම ශක්තියක් තියෙන පිටසක්වල ජීවියෙක්. මේ වෙලාවදී අන්තිමටම එන්නේ යන්නේ මේ ඒජන්ට්ලගේ ටීම් එකේ කැප්ටන්. මේ කැප්ටන් කොටයක් අරගෙන මැංගිල්ට ගහනවා විසි වෙලා යන්න. ඊට පස්සේ එයාගේ ගෝලයන්ට කියනවා මැංගිල්ව අල්ල ගන්න කියලා. මේ වෙලාවදී තමයි මැංගිල්ගේ ඇත්තම ස්වරූපය මතුවෙන්න පටන් ගන්නෙ. ඉතින් මැංගිල් මේ හැම කෙනෙකුටම දරුණු විදියට ගහනවා. අන්තිමේදී මේ කැප්ටන්වත් පරද්දනවා. යාළුවනේ මේ අතරේ සෝහිටයි එයාගේ යාළුවටයි ජැන් මෙයාලට දෙනම බෙහෙතක්. මිස්ටර් ජැන්ට මේ හැම දෙයක්ම ආයෙම මතක් වෙලා. මිස්ටර් ජැන් කියන්නේ මේ බෙහෙත තමයි අවසාන බලාපොරොත්තුව කියලා. දැන් ඉතින් සෝහි මේ වෙලාව බලලා මැංගිල්ට මේ බෙහෙත් එක විදිනවා. ඉතින් යාළුවනේ මැංගිල් හැරිලා සෝහිව මරන්න හදනකොට මැංගිල්ගේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අර බෙහෙත. ඉතින් මෙතෙන්දි මැංගිල් ඇදගෙන වැටෙනවා. දැන් අවුරුද්දකට පස්සේ සොයාගේ යාළුව දෙන්නත් එක්කන්, ඒ කියන්නේ සොරා සහ යන්සන් එක්කන් දින්දාසේ වයින් විදුරක් බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනට එනවා මිස්ටර් ජෑන්. දැන් මිස්ටර් ජෑන්ව යන්සන් බැඳලා. ඉතින් යාළුවනේ අවසානයේදී අපිට පෙන්වනවා සොයි එදා වහදිලා මැරුණ නැත්තේ නිකන් නෙමෙයි කියලා. ඇත්තටම සොයි කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඉතින් මේකෙන් තේරෙන්නේ මිස්ටර් ජෑනුත් පිටසක්වල ජීවියෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනින් මේ අමුතු මූවි එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ ලෝකෙත් පිටසක්වල ජීවියෝ ඉන්න පුළුවන්ද? ඒ වගේම ඔයාලා කවුරු හරි පිටසක්වල ජීවියෙක් දැකලා තියෙනවද? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්නකන් ජනෝ ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අද ජනෝ ඔයාලට මේ අරගෙන ආපු සුපිරිම මූවි එක ගැන ඔයාලට තියෙන අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් ජනෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න ජනෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මීටත් ඉදිරි සුපිරිම මූවි එකෙන් ජනෝ ඔයාලව හම්බ වෙනකන් ගින්නම්.